අහිබවන්දුවේ සාදරයෙන් පිළිගන්නවා හය ශ්‍රේණියේ සියලුම දුවදරුවන් මගේ YouTube channel එකට අද පුතේ හය ශ්‍රේණිය විද්‍යාව පාඩම් යටතේ අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි පාඩම ආලෝකය හා පෙනීම පස්වෙනි පාඩම ආලෝකය හා පෙනීම right ඒ වගේම තමයි පාඩම පටන් ගන්න කලින් පොඩි ඉල්ලීමක් කරනවා පුතේ මේ විද්‍යා පාඩම් ඉදිරියේදී ඔබට නැරඹීමට අවශ්‍ය නම් YouTube එකට අප්ලෝඩ් කරපු ගමන් බලන්න channel එක subscribe කරන්න ඒ වගේම තමයි like කරලා share කරලා comment කරන්න share කරන්න තවත් කාට හරි මේ වගේ video බලන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් එයාලට බලන්න මේක share කරන්න ඒ වගේම තමයි මේ පාඩම සම්බන්ධව මොකක් හරි comment එකක් තියෙනවා නම් comment කරන්නත් අමතක කරන්න එපා right අපි එන යමු අද පාඩමට right මෙන්න බලා ගන්න මේ ආලෝකයේ සහ පෙනීම කියන පාඩමේදී පුතේ අපි ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන මාතෘකාවක් තමයි අපට නේද අපට සමහරට ඔයාලට පොඩි ගැටලුවක් ඇති අපට පෙනීම ඇතිවන්නේ කෙසේද නේද අපට දැන් යම් යම් දේවල් අපට පේනවා නේද අපට මේ පෙනීම ඇතිවන්නේ කෙසේද කියලා ඔයාලට පොඩි ගැටලුවක් ඇති පොඩි කෘතුහලයක් ඇති අපට පේනවා යම් යම් දේවල් පේනවා අපි දන්නවා අපට මොනවා හරි දෙයක් පේන නම් අනිවාර්යෙන් අපට ඇස් තියෙනවා එතකොට එතනම තව පොඩි ගැටලුවක් ඇති වෙනවා ඇස් විතරක් තිබුණොත් අපට පේනවද ඇස් විතරක් තිබුණොත් අපට පේනවද දැන් හිතන්නේ නම් හවස් වෙනකොට අඳුර වැටෙනකොට රාත්‍රී කාලයේදී අපට දවල් වගේම පේන ප්‍රමාණය අඩු වීගෙන ගිහිල්ලා ගොඩක්ම අඳුරු නාම අපට සියලුම දේවල් පේන්නේ නැතුව යනවා ඉතින් අපට ඒ අවස්ථාවෙත් අපිට ඇස් දෙක තියෙනවානේ එහෙනම් මේ අපට පෙනීම ඇතිවන්න පුතේ ඇස් දෙක වගේම වැදගත් වෙන තවත් සාධකයක් තියෙනවා මොකද්ද මේ සාධකය රයිට් අපි අපු වෙනා බලමු මේ සාධක ගැන කතා කරන්න මෙන්න බලන්න පෙනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධක දෙකකි එහෙනම් පුතේ අපි මුලින් කතා කරා වගේ අපට පෙනීමක් ඇති වෙන්න නම් වැදගත් වෙන එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය වන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා එක සාධකයක් ගැන අපි කතා කරමු කත් පෙනීම සිද්ධ වෙන්න නම් තියෙන්න ඕනේ එක සාධකයක් තමයි ඇස් එහෙනම් මොකද්ද අනිත් සාධකේ දවල් කාලේ අපට හොඳින් පෙනිලා රාත්‍රී කාලයේදී අපට නොපෙනෙන්නේ මොනව නැති නිසාද ආලෝකය කියන සාධකය ආලෝකය කියන සාධකේ දවල් කාලයේදී හොඳින් ආලෝකය තියෙනවා අපිට හොඳට පේනවා ඇසුත් තියෙනවා ආලෝකයක් තියෙනවා රාත්‍රී වෙනකොට ඇස් තියෙනවා හැබැයි ආලෝකය නැති වෙලා යනවා ඒක නිසා අපට පෙනීම නැති වෙලා යනවා නැත්තම් පෙනීම අඩු වෙනවා අපි කළුවර කාමරයකට ගියපුවාම අපට කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි ඇයි අපේ ඇස් නැද්ද? අපේ ඇස් දෙක හොඳට තියෙනවා. හැබැයි මෙතෙන්දී අපි පහනක් කරි ලාම්පුවක් කරි ඉටිපන්දමක් කරි එහෙමත් නැත්තම් මේ කාමරය සඳහා බල්බ් එකක් කරි අපි ඔන් කරොත් අපට මේ කාමරයේ තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. ඒ කොහොමද? ආලෝකය සහ ඇස් කියන සාධකය කියන මෙන්න මේ සාධක දෙකම තියෙන නිසා. එහෙනම් පුතේ පෙනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධක දෙකයි මොකක්ද දෙකක් තමයි ආලෝකය අනිත් එක තමයි පුතේ මොකද්ද ඇස කියන එක එහෙනම් හොඳින් අවබෝධ කරගන්න අපිට පොඩි ගැටලුවක් තිබුණා අපට පෙනීම ඇතිවන්නේ කෙසේද අපට කොහොමද යම් යම් දේවල් පේන්නේ එහෙනම් දැන් අපි ඒක අවබෝධ කරගත්තා අපට පෙනීම සඳහා අවශ්‍ය වන පුතේ ප්‍රධාන සාධක දෙකයි ආලෝකය සහ ඇස ආලෝකය සහ ඇස කියන එක පෙනීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම සාධක දෙක මේ දෙකෙන් එකක් නැත්නම් අපිට කිසිම දෙයක් බලන්න හම්බ වෙන්නේ නැහැ දැන් බලන්නකෝ ඇස් තිබෙනවා ආලෝකය නැහැ අඳුරදි වෙන්නේ එකයි ඒත් අපට පෙනීම ඇති වෙන්නේ හැබැයි ආලෝකය තිබිලා ඇස් නැති වුණොත් ඒත් පේන්නේ අන්ධ එක්කෙනෙක් ගත්තොත් එහෙමත් නැත්නම් ඇස් නැති පුද්ගලයෙක් ගත්තොත් එහෙම එයාට කොච්චර ආලෝකය තිබුණත් එයාට පේන්නේ නැහැ එහෙනම් යම් වස්තුවක් අපි නිරීක්ෂණය කරන නම් එහෙමත් නැත්නම් දකින්න නම් අපට මෙන්න මේ සාධක දෙකම තියෙන්න ඕනි මොන සාධක දෙකද ආලෝකය සහ ඇස කියන සාධක දෙකම තියෙන්න ඕනි රයිට් මෙන්න අපි යම් පොඩි මේ සඳහා පොඩි ක්‍රියාකාරකමක් නේද ඔයාලට කරන්න තියෙන පොඩි ක්‍රියාකාරකමක් තමයි මේ මම පැහැදිලි කරන්න යන්නේ මේ වගේ පෙට්ටියක් අරගෙන ඉවර වෙලා මේ වගේ සිදුරු ඇති කරනවා මේ වගේ සිදුරු ඇති කරනවා සිදුරු ඇති කරලා අපි මේක තුලින් මෙන්න මේ සිදුරු තුලින් අපි ඉස්සෙල්ලා මෙන්න මේ විශාල සිදුර තියෙනවනේ මේක ඇතුලේ මේ පෙට්ටිය ඇතුලේ මොකක් හරි ද්‍රව්‍යයක් තියෙන අපි මෙන්න මේ සිදුර උඩින් වහලා මෙන්න මේ කුඩා සිදුරට ඇහැ යොමු කරලා බලනවා මෙන්න මේ විශාල සිදුර වහලා තිබිද්දී
මේකෙන් බලනකොට මේකේ ඇතුලේ තියෙන දේවල් අපට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ පුතේ? අපේ ඇස් තියෙනවා. නමුත් මේක ඇතුලට ආලෝකයේ එන්නේ නැති නිසා අපට මේක පේන්නේ නැහැ. හැබැයි මෙතන අපි මේ විශාල සිදුර තුල තියෙන අත ඇයින් කරලා එහෙමත් නැත්නම් මොකක් හරි ආවරණයකින් ආවරණය කරලා තියෙනවා නම් ඒ ආවරණය ඉවත් කරලා බැලුවොත් එම අපට හොඳින් පේනවා. ඇයි? මෙතෙන්ට ආලෝකය මේක ඇතුලට යනවා. ඊට පස්සේ ඒකේ ආලෝකය වැතිලා මෙන්න මේ කුඩා සිදුර තුලින් එළියට එනවා. ඒක නිසා අපට මේක දේවල් දකින්න පුළුවන්. අනිත් දේ තමයි යම් කිසි දෙයක් අපි දකින්න නම් පුතේ ඒ වස්තුවේ ඉඳලා ආලෝකය අපේ ඇහැට එන්න ඕන. ඒ වස්තුවේ ඉඳන් ආලෝකය අපේ ඇහැට එන්න ඕන. මෙතන ආවරණය කරලා තිබිද්දී අපට මේක පේන්නේ නැත්තේ ඒ වස්තුවේ ඉඳන් ආලෝකය අපේ ඇහැට එන්නේ නැති නිසා. එන්නේ නැත්තේ ඇයි? ආලෝකය නැති නිසා. හැබැයි මෙතන විවෘත කරාට පස්සේ මේ සිදුර හරහා ආලෝකය ඇතුල් වෙලා ඒ වස්තුවේ වැදිලා නැවත පරාවර්තනය වෙලා අපේ ඇහැ වෙත එනවා. ඒක නිසා මේ වස්තුව අපට හොඳින් නිරීක්ෂණය කරගන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රියාකාරකම් එකෙන් පුතේ අපට නිගමනය කරගන්න පුළුවන් වෙන්නේ යම්කිසි වස්තුවක් අපි නිරීක්ෂණය කරන්න නම් ඇස් තියෙන්නත් ඕනි, ආලෝකය තියෙන්නත් ඕනි. රයිට්. අපි යමු එහෙනම් ඊළඟ කොටසට මේ පාඩමේ. ඊළඟ කොටස තමයි පුතේ ආලෝක ප්‍රභව. ආලෝක ප්‍රභව. අපි මීට කලින් පාඩමේදී ශක්ති ප්‍රභව ගැන කතා කරානේ. ශක්ති ප්‍රභව කියලා අපි කතා කරේ ශක්තිය සපයන දේවල්. එහෙනම් මොකද්ද මේ ආලෝක ප්‍රභව කියලා කියන්නේ? ආලෝක ප්‍රභව කියලා කියන්නේ මොකද්ද පුතේ? ආලෝකය නිකුත් කරන වස්තු. ආලෝකය නිකුත් කරන වස්තු ආලෝක ප්‍රභව ලෙස හැඳින්වේ. හොඳට අවබෝධ කරගන්න. ප්‍රභවයක් කියලා කියන්නේ ඒ අදාළ දේ ලබා දෙන දෙයක්. ශක්ති ප්‍රභවයක් කියලා කියන්නේ ශක්තිය ලබා දෙන දෙයක්. ආලෝක ප්‍රභවයක් කියලා කියන්නේ ආලෝකය ලබා දෙන දෙයක්. එහෙනම් තාප ප්‍රභවයක් කියලා කියන්නේ මොකක්ද? එනම් තාපය ලබා දෙන දෙයක්. එහෙනම් ආලෝක ප්‍රභව ගැන තමයි පුතේ මේ පාඩමේදී අපට මේ කොටසදී කතා කරන්න තියෙන්නේ. ආලෝක ප්‍රභවයක් කියලා කියන්නේ මොකද්ද? ආලෝකය නිකුත් කරන වස්තු ආලෝක ප්‍රභව ලෙස හැඳින්වේ. එහෙනම් ආලෝක ප්‍රභව ලෙස හඳුන්වන්නේ මොනවද පුතේ? ආලෝකය නිකුත් කරන වස්තු. ආලෝකය නිකුත් කරන වස්තු අපි හඳුන්වනවා පුතේ මොනවා කියලාද? ආලෝක ප්‍රභව කියලා. මෙන්න මේ ආලෝක ප්‍රභව අපට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බලන්නකෝ මෙන්න මේ ආලෝක ප්‍රභව අපි ගත්තොත් එම මේවා අපට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පුතේ දීප්ත වස්තු, අනිත් එක තමයි අදීප්ත වස්තු. දීප්ත වස්ත නෙමෙයි දීප්ත වස්තු වෙන්න ඕනේ. බලන්නකෝ එහෙනම් ආලෝක ප්‍රභව ප්‍රධාන වර්ග දෙකයි, දීප්ත වස්තු සහ අදීප්ත වස්තු. දීප්ත වස්තු සහ අදීප්ත වස්තු. රයිට්. අපි එහෙනම් බලමු මොකද්ද මේ දීප්ත වස්තුවක් කියන්නේ කියලා. මෙන්න බලන්න. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු ලෙස හැඳින්වේ. බලන්නකෝ තමා විසින් නේද යම්කිසි දෙයකට පුළුවන්, දෙයකට නැත්තම් යම්කිසි පුද්ගලයෙකුට පුළුවන් නම් ආලෝකය නිකුත් කරන්න, තමා විසින්ම නිපදවල ආලෝකය නිකුත් කරන්න පුළුවන් නම් අපි මෙන්න මේවට කියන පුතේ මොකද්ද කියන්නේ? දීප්ත වස්තු. දීප්ත වස්තු බලන්නකෝ මොනවද උදාහරණ කියලා දීප්ත වස්තු වලට. සූර්යා. සූර්යා ගත්තොත් එහෙම සූර්යාට පුළුවන් තමා විසින්ම ආලෝකය නිපදවල පිට කරන්න. අපි කලින් පාඩමේදී කතා කරා සූර්යා ශක්තිය නිපදවන්නේ කොහොමද කියලා. මොකක් මගින්ද සූර්යා ශක්තිය නිපදවන්නේ? කලින් වීඩියෝ එක බලලා ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් ඒක. හතරවෙනි පාඩමේ සම්පූර්ණ වීඩියෝ එක මම මීට කලින් දාලා තියෙනවා. සූර්යා ශක්තිය නිපදවා ගන්න කොහොමද පුතේ? නියස්ටික ප්‍රතික්‍රියා මගින්. සූර්යා නියස්ටික ප්‍රතික්‍රියා මගින් ආලෝක ශක්තිය සහ තාප ශක්තිය ලබා දෙනවා. ඒ කියන්නේ සූර්යා එයා විසින්ම ආලෝකය නිපදවනවා. එයා විසින්ම ආලෝකය පිට කරනවා. ඒක නිසා සූර්යා අපි හඳුන්වන මොකක් කියලාද පුතේ? දීප්ත වස්තුවක් විදියට. ඒ වගේම තමයි සූර්යා ගත්තොත් පුතේ අපි දන්නවා මේ පෘථිවිය තුල තියෙන සියලුම ශක්ති අවශ්‍යතාවය ලබා ගන්න ප්‍රධානම ශක්ති ප්‍රභවයක් තමයි මොකද්ද? සූර්යා කියලා කියන්නේ. රයිට්. මෙන්න අපි යමු ඊළඟට. දැල් වූ බල්බය. සාමාන්‍යයෙන් බල්බ් එකක් ගත්තොත් ස්විච් එක ඔෆ් කරලා තියෙන බල්බයක් ගත්තොත් එහෙම ඒක තුලින් ආලෝකය නිකුත් වෙන්නේ නැහැ. හැබැයි බල්බ් එක දැල්ුණාට පස්සේ මොකද වෙන්නේ පුතේ? එයාට පුළුවන් ආලෝකය නිකුත් කරන්න. දැල් වූ බල්බයට පුළුවන් ආලෝකය නිකුත් කරන්න. ඒක නිසා මෙන්න මේ දැල් වූ බල්බයත් අයිති වෙනව මොනවටද පුතේ? දීප්ත වස්තු වලට. අනිත් එක තමයි දැල් වූ ලාම්පුව. නිකන් නිවලා තියෙන ලාම්පුවක් දීප්ත වස්තුවක් වෙන්නේ නැහැ. හැබැයි ලාම්පුව දැල්ලුවාට පස්සේ එයාට පුළුවන් එයාට අවශ්‍ය කරන ආලෝකය
නිකුත් කරන්න. ඒක නිසා මෙන්න මේ දැල් වූ ලාම්පුවත් අයිති වෙනවා මොනවද පුතේ? දීප්ත වස්තු වලට. ඊළඟ එක තමයි කණාමැදිරිය. දැකලා තියෙනවනේද කණාමැදිරිය රාත්‍රී කාලයේදී ආලෝකේ පිට කරනවා. නේද? එයත් ආලෝකේ එයාගේ මාලෝකේ තමයි යා පිට කරන්නේ. එහෙනම් එයත් අයිති වෙනවා මොනවද පුතේ? දීප්ත වස්තු වලට. ඊළඟ එක තමයි ආලෝකය නිකුත් කරන හත නෙවෙයි හතු. හතු කියලා කියන්නේ අපි එක සාමාන්‍ය විවරගෙන බිම්මල් කියලා. සමහර හැම බිම්මලක්ම නෙවෙයි සමහර හැම හතුවක්ම නෙවෙයි. සමහර හතු වර්ග තියෙනවා පුතේ මොකද්ද? ආලෝකය නිකුත් කරන හතු තියෙනවා. ආලෝකය නිකුත් කරන හතු තියෙනවා. මේවත් අයිති වෙනවා මොනවද පුතේ? දීප්ත වස්තු වලට. දැන් එහෙනම් බලන්න අපි කතා කරා දීප්ත වස්තුවක් කියන්නේ මොකද්ද කියලා. මොකද්ද දීප්ත වස්තුවක් කියලා කියන්නේ? තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු ලෙස හැඳින්වේ. රයිට්. ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ දීප්ත වස්තු වලට උදාහරණ ගැන. මොනවද දීප්ත වස්තු වලට උදාහරණුනේ? සූර්යා, දැල් වූ බල්බය, දැල් වූ ලාම්පුව, කණාමැදිරිය සහ ආලෝකය නිකුත් කරන හතු. මෙන්න මේ දේවල් අයිති වුණා මොනවද පුතේ? දීප්ත වස්තු වලට. මෙන්න බලන්න ඔයාලට දකින්න පුළුවන් මේ දැල් වූ බල්බයක් තියෙනවා. දැල් වූ ලාම්පුවක් තියෙනවා. මේවට පුළුවන් එයාලට අවශ්‍ය කරන ආලෝකය නිකුත් කරන්න පුළුවන්. එයාලට අවශ්‍ය කරන ආලෝකය නිකුත් කරන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ දැල් වූ බල්බය, දැල් වූ ලාම්පුව මෙන්න මේවා අයිති වෙනවා පුතේ මොනවටද? දීප්ත වස්තු වලට. මේ තියෙන්නේ කණාමැදිරිය. කණාමැදිරිය ආලෝකය නිකුත් කරනවා. මේ තියෙන්නේ ආලෝකය නිකුත් කරන හතු. මේ දෙන්නම තමා විසින්ම නිපද වූ ආලෝකය නිකුත් කරන නිසා මේ දෙන්නත් අයිති වෙනවා පුතේ මොනවටද? දීප්ත වස්තු වලට. දීප්ත වස්තු වලට. රයිට්. දැන් අපි එහෙනම් කතා කරා දීප්ත වස්තු. දැන් අපි එහෙනම් කතා කරන්න යමු මේකේ ඊළඟ දේ තමයි මොකද්ද පුතේ? අදීප්ත වස්තු. දැන් දීප්ත වස්තු කියලා අපි කතා කරේ තමා විසින්ම ආලෝකය නිකුත් කරන දේවල්. එහෙනම් මොකද්ද මේ අදීප්ත වස්තු කියලා කියන්නේ? තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු. තමන්ටම ආලෝකය නිපදවල නිකුත් කරන්න නැත්තම් පිට කරන්න බැරි වස්තු හඳුන්වනවා පුතේ මොනවා කියලාද? අදීප්ත වස්තු ලෙස හැඳින්වේ. ඊනම් හොඳින් අවබෝධ කරගන්න මොකද්ද අදීප්ත වස්තු කියලා කියන්නේ? තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු. තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු ලෙස හැඳින්වේ. තමා විසින්ම ආලෝකය නිකුත් කරන්නේ නැති ඒවා. ඒවා අපි හඳුන්වනවා මොකක් කියලාද පුතේ? අදීප්ත වස්තු කියලා. තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු ලෙස හැඳින්වේ. බලන්නකෝ මේ පුටුව. පුටුවට පුළුවන් ද ආලෝකය නිකුත් කරන්න? ආලෝකය පිට කරන්න පුළුවන්. හැබැයි තමා විසින්ම ආලෝකය නිපදවල පිට කරන්න බැහැ. ඒක නිසා පුටුව අයිති වෙන්න මොනවටද පුතේ? අදීප්ත වස්තු වලට. අපේ පරිසරයදී අපි නිරීක්ෂණය කරලා බලුවොත් ගොඩක් වස්තු වලට බැහැ තමාටම ආලෝකය නිකුත් කරලා පිට කරන්න. ඒක නිසා ගොඩක් දේවල් අයිති වෙන්න මොනවටද පුතේ? අදීප්ත වස්තු වලට. මේසය, චන්ද්‍රය. දැන් චන්ද්‍රයා ගත්තොත් එහෙම මෙයාටත් බැහැ එයාගේ ආලෝකය පිට කරන්න. නමුත් අපිට පේන රාත්‍රී කාලයේ චන්ද්‍රයා දිලිසෙනවා. ඒ චන්ද්‍රයා දිලිසෙන්නේ කොහොමද? හඳ එළිය වැටෙන්නේ කොහොමද පුතේ? සූර්යාගෙන් චන්ද්‍රයා මතට පැමිණෙන ආලෝකය පරාවර්තනය වෙලා පෘථිවියට එන නිසා තමයි චන්ද්‍රයා බැබලෙන වස්තුවක් නැත්තම් අපිට දීප්ත වස්තුවක් වගේ පේන්නේ. හැබැයි නමුත් චන්ද්‍රයාට බෑ එයාටම ආලෝකය නිපදවලා නිකුත් කරන්න බෑ. ඒක නිසා මෙන්න මේ චන්ද්‍රයා අයිති වෙන්නේ මොනවටද පුතේ? අදීප්ත වස්තුවලට. ග්‍රහලෝක. ග්‍රහලෝකත් ඒ වගේ. නේද? ග්‍රහලෝකවලටත් බෑ. ග්‍රහලෝකවලට ආලෝකය පරාවර්තනය කරන්න පුළුවන්. ඒක නිසා අපිට පේනවා. හැබැයි මෙයාට ආලෝකයෙන් මෙයාගේම ආලෝකය නිපදවල පිට කරන්න බෑ. ඒක නිසා මෙයා අයිති වෙන්නේ මොනවටද පුතේ? අදීප්ත වස්තුවලට. මෙයා අයිති වෙන්නේ අදීප්ත වස්තුවලට. රයිට්. අපි දැන් එහෙනම් කතා කරා මොනවද? ආලෝක ප්‍රභව ගැන කතා කරා. ආලෝක ප්‍රභව නැවත වර්ග දෙකකට බෙදුවා. දීප්ත වස්තු සහ අදීප්ත වස්තු කියලා. දීප්ත වස්තු කියන්නේ මොනවද කියලාත් අපි කතා කරා. අදීප්ත වස්තු කියන්නේ මොනවද කියලාත් අපි කතා කරා. රයිට්. අපි එහෙනම් යම් මේ පාඩමේ ඊළඟ කොටසට. දැන් අපි කතා කරන්න යන්න පුතේ මොකද්ද? ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම. දැන් බලන්නකෝ අපි මේ අපේ පරිසරයේ එහෙමත් නැත්නම් අපි යවට තියෙන දේවල් අපි හොඳින් නිරීක්ෂණය කරලා බැලුවත් පුතේ සමහර ද්‍රව්‍ය තියෙනවා ආලෝකය හොඳින් ගමන් කරන ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය හරහා ආලෝකය ගමන් කරනවා. ද්‍රව්‍ය හරහා ආලෝකය ගමන් කරනවා නම්
අපටේ ද්‍රව්‍ය හරහා බලනකොට පුතේ ද්‍රව්‍ය හොඳට පැහැදිලිව පේනවා. තව සමහර දේවල් තියෙනවා ආලෝකයේ ඊටාම සුළු ප්‍රමාණයක් අක්‍රමවත් විදියට ගමන් කරන්නේ. ක්‍රමවත් ආලෝකයේ ගමන් කරන්නේ නැහැ. ඒ වගේ ද්‍රව්‍යයක් තුලින් බලනකොට අපට ඒ ද්‍රව්‍ය හරහා බලනකොට එහා පැත්තේ තියෙන දේවල් පේනවා. නමුත් පැහැදිලිව පේන්නේ නැහැ. තව සමහර දේවල් තියෙනවා මොකද්ද ඒ ද්‍රව්‍ය හරහා ආලෝකයේ පොඩ්ඩක්වත් ගමන් කරන්නේ නැහැ. ඒක නිසා ඒ ද්‍රව්‍යෙන් එහා පැත්තේ තියෙන ද්‍රව්‍ය අපට පොඩ්ඩක්වත් පෙනෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කිරීම අනුව පුතේ අපට ද්‍රව්‍ය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. බලන්නකෝ විවිධ ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කරන ආකාරය අනුව විවිධ ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කරන ආකාරය අනුව ද්‍රව්‍ය කාණ්ඩ තුනකට වෙන් කළ හැකියි. බලන්නකෝ එන ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කරන අනුව ද්‍රව්‍ය වර්ග තුනකට බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? ද්‍රව්‍ය හොඳින් ආලෝකයේ ගමන් කරන ද්‍රව්‍ය, ආලෝකයේ සුළු ප්‍රමාණයක් ගමන් කරන ද්‍රව්‍ය සහ ආලෝකයේ ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය කියලා බෙදන්න පුළුවන්. බලන්නකෝ මේවට විශේෂ නම් තුනක් තියෙනවා. මෙන්න එකක් තමයි පාරදුෂ්‍ය ද්‍රව්‍ය. පාරදුෂ්‍ය ද්‍රව්‍ය, පාරදුෂ්‍ය ද්‍රව්‍ය කියන්නේ පුතේ ආලෝකයේ හොඳින් ගමන් කරනවා. යම් කිසි ද්‍රව්‍යයක් තුලින් ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරනවා නම් අපි ඒවට කියනවා මොකද්ද කියන්නේ පුතේ? පාරදුෂ්‍ය ද්‍රව්‍ය. අපි ගත්තොත් වීදුරු ගත්තොත් එහෙම මේ අවර්ණ වීදුරු ගත්තොත් පාරදුෂ්‍ය ද්‍රව්‍යයක් වෙනවා නේද? පිරිසිදු ජලය ගත්තොත් පාරදුෂ්‍ය ද්‍රව්‍යයක් වෙනවා. ඒකෙන් අදහස කරන්නේ වීදුරුවක් අපි ගත්තොත් එහෙම පාරදුෂ්‍ය වීදුරුවක් ගත්තොත් ඒ වීදුරුවෙන් යහපැත්තේ තියෙන දේවල් හොඳින් පේනවා පුතේ. අපට පැහැදිලිව පේනවා. ඒ පැහැදිලිව පේන්නේ ඇයි? මේක හරහා හොඳින් ආලෝකයේ ගමන් කරන නිසා. ඊළඟ එක තමයි පාරභාෂක ද්‍රව්‍ය. මොකද්ද මේ පාරභාෂක ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද පුතේ? ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වර්ණ වීදුරු. වර්ණ විදන් අපි ගත්තොත් සුදු පාට එහෙමත් නැත්නම් අවර්ණ වීදුරුවක් තුලින් එහා පැත්තේ තියෙන දේවල් පැහැදිලිව පේනුණාට වර්ණ කරපු වීදුරුවක් තුලින් එහා පැත්තේ තියෙන දේවල් පැහැදිලිව පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක හරහා ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන්නේ නැති නිසා. මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා මොකද්ද? පාරභාෂක ද්‍රව්‍ය. ඊළඟ එක තමයි පාරන්ධ ද්‍රව්‍ය. පාරන්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ ආලෝකයේ පොඩ්ඩක්වත් ගමන් කරන්නේ නැති ඒවා. බිත්තියක්, ලෝහ, අපි ගත්තොත් එම කාඩ්බෝඩ් වගේ දේවල් ගත්තොත් නේද? බිත්තියක් ගත්තොත් ඒ බිත්තියෙන් එහා පැත්තේ තියෙන දේවල් අපට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? මේ බිත්තිය හරහා ආලෝකයේ ගමන් කරන්නේ නැති නිසා. ඒ කියන්නේ ඒක අයිති වෙන්නේ මොනවටද? පාරන්ධ ද්‍රව්‍ය වලට. රයිට්. දැන් එහෙනම් බලන්න පුතේ, අපි දැන් කතා කරා මොකද්ද? ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කිරීම. මේ ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කිරීම අනුව අපි ද්‍රව්‍ය වර්ග තුනකට බෙදුවා. මොකද්ද බෙදපු වර්ග තුන? පාරදුෂ්‍ය ද්‍රව්‍ය, පාරභාෂක ද්‍රව්‍ය සහ පාරන්ධ ද්‍රව්‍ය කියලා අපි වර්ග තුනකට බෙදුවා. අපි එහෙනම් ඉස්සෙල්ම කතා කරන්න යම් පුතේ පාරදුෂ්‍ය ද්‍රව්‍ය. අපි ඉස්සෙල්ම කතා කරමු මොනවද මේ පාරදුෂ්‍ය ද්‍රව්‍ය කියන්නේ කියලා. මෙන්න බලාගන්න. ද්‍රව්‍ය තුලින් ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පාරදුෂ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. මොනවද එනම් පාරදුෂ්‍ය ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ? මොකද්ද? ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ක්‍රමවත්ව. ක්‍රමවත්ව කියලා කියන්නේ හොඳින්. ක්‍රමවත්ව කියලා කියන්නේ හොඳින් ගමන් කරන ද්‍රව්‍ය වලට අපි කියනවා පුතේ මොකද්ද කියන්නේ? පාරදුෂ්‍ය ද්‍රව්‍ය කියලා අපි හඳුන්වනවා. මොනවා කියලාද හඳුන්වන්නේ? පාරදුෂ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. බලන්න කෙනා මොකද්ද පාරදුෂ්‍ය ද්‍රව්‍ය කියලා කියන්නේ? ද්‍රව්‍ය තුලින් ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පාරදුෂ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. මෙන්න බලාගන්න පාරදුෂ්‍ය ද්‍රව්‍ය වලට උදාහරණ මොනවද? වීදුරු. මෙතෙන්දී අපි ගත්තොත් විශේෂයෙන්ම අවර්ණ වීදුරු. අවර්ණ වීදුරු තුලින් ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරනවා. ඒක නිසා අවර්ණ වීදුරු එහා පැත්තේ තියෙන ද්‍රව්‍ය අපට පැහැදිලිව දකින්න පුළුවන්. අනිත් එක තමයි විනිවිද පෙනෙන අවර්ණ පොලිතීන්. නේද? හොඳ පොලිතීන් වර්ග තියෙනවා විනිවිද පෙනෙන ඒවා. එහා පැත්ත හොඳින් පේන ඒවා. මේවත් අයිති වෙන්නේ මොනවටද පුතේ? පාරදුෂ්‍ය ද්‍රව්‍ය. ඇයි මේවා පාරදුෂ්‍ය ද්‍රව්‍ය වලට අයිති වෙන්නේ? මේවා හරහා ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන නිසා. දැන් අපි එහෙනම් කතා කරා පුතේ මොකද්ද? ආලෝකයේ ගමන් කිරීම අනුව ද්‍රව්‍ය ප්‍රධාන වර්ග තුනයි, පාරදුෂ්‍ය, පාරභාෂක සහ පාරඅන්ධ. දැන් අපි කතා කරා පුතේ මොකද්ද මේ පාරදුෂ්‍ය ද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා. රයිට්. අපි එහෙනම් ඊට පස්සේ කතා කරමු පාරභාෂක ද්‍රව්‍ය. පාරභාෂක ද්‍රව්‍ය මොකද්ද පුතේ? පාරභාෂක ද්‍රව්‍ය කියලා කියන්නේ
ද්‍රව්‍ය තුලින් ආලෝකය අක්‍රමවත්ව ක්‍රමවත්ව නෙවෙයි අක්‍රමවත්ව ද්‍රව්‍ය තුලින් ආලෝකය අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පාරභාෂික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ ද්‍රව්‍ය තුලින් ආලෝකය අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය ක්‍රමවත්ව නෙවෙයි අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය අපි හඳුන්වනවා මොකක් කියලාද පුතේ පාරභාෂික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ ද්‍රව්‍ය තුලින් ආලෝකය අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පාරභාෂික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ ආ මෙන්න අපි යමු වෙනම් කතා කරමු මොනවද මේ පාරභාෂික ද්‍රව්‍ය වලට උදාහරණ වෙන්නේ කියලා මෙන්න එකක් තමයි තෙල් කඩදාසි මෙන්න මේ තෙල් කඩදාසි තුලින් ආලෝකය ගමන් කරන්නේ අක්‍රමවත්ව ක්‍රමවත්ව ගමන් කරන්නේ නැහැ ඒක නිසා මෙන්න මේ පාරභාෂික ද්‍රව්‍ය වලට අයිති වෙන එකක් තමයි පුතේ මොකද්ද මෙන්න මේ තෙල් කඩදාසි කියලා කියන්නේ ඊළඟ එක තමයි බොර ජලය දැන් අපි ගත්තොත් පැහැදිලි ජලය ගත්තොත් ඒක තුලින් ආලෝකය ක්‍රමවත්ව ගමන් කරනවා ඒක නිසා පිරිසිදු ජලය අයිති වෙන්නේ පුතේ පාරදුෂ්‍ය ද්‍රව්‍ය වලට හැබැයි බොර ජලය ගත්තොත් බොර ජලයෙන් අපට පැහැදිලිව පේන්නේ නැහැ පැහැදිලිව පේන්නේ නැති වෙන්න හේතුව තමයි ඒක තුලින් ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන්නේ නැති එක එහෙනම් බොර ජලය අයිති වෙන්නේ මොනවටද පුතේ පාරභාෂක ද්‍රව්‍ය වලට ඊළඟ එක තමයි පාට ටිෂු කඩදාසි පාට ටිෂු කඩදාසියක් හරහා ආලෝකය ගමන් කරන්නේ අක්‍රමවත්ව ඒක නිසා මේ පාට ටිෂු කඩදාසි අයිති වෙන්නේ මොනවටද පුතේ පාරභාෂක ද්‍රව්‍ය වලට දැන් අපි කතා කරා පාරදුෂ්‍ය ද්‍රව්‍ය පාරභාෂක ද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා රයිට් අපි එහෙනම් ඊට පස්සේ කතා කරමු පුතේ මොනවද පාර අන්ධ ද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා පාර අන්ධ ද්‍රව්‍ය රයිට් මෙන්න බලන්න ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කරන නොකරන ද්‍රව්‍ය නේද ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් නොකරන ද්‍රව්‍ය මෙතන නිසා කියන කෑල්ල වෙන්නේ ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් නොකරන ද්‍රව්‍ය අපි හඳුන්වනවා මොකක් කියලාද පුතේ පාරන්ද ද්‍රව්‍ය ලෙස හැඳින්වේ එහෙනම් ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පාරදුෂ්‍ය ද්‍රව්‍ය ද්‍රව්‍ය තුලින් ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පාරභාෂක ද්‍රව්‍ය ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් නොකරන ද්‍රව්‍ය මොනවද පුතේ පාරන්ද ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා මෙන්න බලා ගන්න උදාහරණ මොනවද කියලා කාඩ්බෝඩ් කාඩ්බෝඩ් එකක් කරා ආලෝකයේ ගමන් කරන්නේ නැහැ ඒක නිසා අපි කාඩ්බෝඩ් අයිති වෙන්නේ මොනවටද පුතේ පාරන්ද ද්‍රව්‍ය වලට ලෝහ කඩදාසි තාර මෙන්න මේ වගේ දේවල් තුලින් ආලෝකයේ ගමන් කරන්නේ නැහැ පොඩ්ඩක්වත් ගමන් කරන්නේ නැහැ ඒක නිසා මෙන්න මේ ද්‍රව්‍ය අයිති වෙනවා මොනවටද පුතේ පාර අන්ධ ද්‍රව්‍ය වලට අපි එහෙනම් යම් මේ පාඩමේ පොඩි ඇක්ටිවිටි එකක් ගැන කතා කරන්න යා බලන්නකෝ මේ ඇක්ටිවිටි එක මොකක්ද කියලා මෙන්න මේ විදිහට ඉටිපන්දමක් සකස් කරලා මේ වගේ නිරීක්ෂණ නැත්නම් මේ වගේ අපි ගත්තොත් එම කාඩ්බෝඩ් කැබැල්ලක් අරගෙන මතන පොඩි සිදුරක් තියෙනවා සිදුරක් තියලා අපි මෙන්න මෙතෙන්ට එක එක ද්‍රව්‍ය තියෙනවා අපිට තියන්න පුළුවන් විවිධ ද්‍රව්‍ය තියන්න පුළුවන් ද්‍රව්‍ය තියලා අපි මේ පැත්තෙන් නිරීක්ෂණය කරා මෙතනත් පොඩි සිදුරක් තියන්නේ නැහැ මෙතන මේ ද්‍රව්‍ය තමයි තියෙන්නේ මේ ද්‍රව්‍ය තමයි තියෙන්නේ. දැන් හිතන්නකෝ අපි මෙතන තියෙනවා පාරදුෂ්‍ය ද්‍රව්‍යයක්. පාරදුෂ්‍ය ද්‍රව්‍යයක් කියලා කියන්නේ ආලෝකය හොඳින් ගමන් කරන ද්‍රව්‍යයක්. එහෙනම් අපි මෙතනින් ඇහැ තියලා බලනකොට මෙතනින් මේ ඉටිපන්දමෙන් මේ දැල්ලෙන් පිට වෙන ආලෝකය පුතේ මේක පාරදුෂ්‍ය ද්‍රව්‍යයක් නම් මේක හරහා හොඳින් ගමන් කරනවා. මේක හරහා හොඳින් ගමන් කරලා මෙන්න මේ සිදුර තුලින් ඇවිල්ලා මෙතන තියෙන අපේ ඇහැට නිවරදිව එන නිසා මේ ඉටිපන්දම් දැල්ලා අපට පැහැදිලිව පේනවා. ඒකෙන් අදහස් කරන්නේ යම් කිසි ද්‍රව්‍යයක් මෙතන තිබ්බට පස්සේ ඉටිපන්දම් දැල්ල නිවරදිව පේනවා නම් මේ ද්‍රව්‍ය පාරදුෂ්‍ය ද්‍රව්‍යයක්. පාරදුෂ්‍ය ද්‍රව්‍යයක්. ඒ වගේම තමයි මෙතන යම් කිසි ද්‍රව්‍යයක් අපි තියලා ඉවර වෙලා මෙතන නිරීක්ෂණය කරනකොට මේ ඉටිපන්දම් දැල්ල අපැහැදිලිව පේනවා නම් අපැහැදිලිව පේනවා කියන එකෙන් අදහස් කරන්න පුතේ මොකද්ද මේක තුලින් ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන්නේ නැහැ. ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන්නේ නැත්නම් මෙතන ද්‍රව්‍ය තියලා තියෙන ද්‍රව්‍ය මොකද්ද වෙන්නේ? පාර භාෂක ද්‍රව්‍යයක් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි ද්‍රව්‍යයක් මෙතන තිබ්බට පස්සේ මෙතනින් කිසිම දෙයක් පේන්නේ නැහැ. මෙතනින් අපි ඇහැ තියලා බලනකොට කිසිම දෙයක් පේන්නේ නැහැ. කිසිම දෙයක් පේන්නේ නැහැ කියන්නේ මේක හරහා ආලෝකයේ ගමන් කරන්නේ නැහැ කියන එක. ආලෝකයේ ගමන් නොකරන ද්‍රව්‍ය වලට අපි කියන අපුතේ මොකද්ද කියන්නේ? පාරන්ත ද්‍රව්‍ය කියලා කියනවා. එහෙනම් මේ ක්‍රියාකාරකමෙන් අපට හඳුනා ගන්න පුළුවන් පුතේ මොනවද? පාරදුෂ්‍ය ද්‍රව්‍ය මොනවද? පාරභාෂක ද්‍රව්‍ය මොනවද? පාරන්ත ද්‍රව්‍ය මොනවද කියලා මෙන්න මේ ක්‍රියාකාරකමෙන් අපට හඳුනා ගන්න පුළුවන්. රයිට්. අපි යමු ඊළඟ ක්‍රියාකාරකමට. මෙන්න බලා ගන්නකො මොකද්ද කියලා. රයිට්. මේ විදියට වීදුරුවක් අරගෙන ඉවර වෙලා එක එක දේවල් මේක තුල දාලා තියෙනවා. ජලය අපට විවිධ ද්‍රව වර්ග මේකට භාවිතා කරන්න පුළුවන්.
ද්‍රව වර්ගවල පාරදුෂ්‍ය පාරභාෂක පාරාන්ද ද්‍රව්‍ය අපට මොනවද කියලා මේකේ හඳුනා ගන්න පුළුවන්. මෙතනින් ඉටිපන්දමක් දැල්වලා තියෙනවා. මෙතනින් අපි ඇහැ තියලා බලනවා. දැන් මෙතෙන්ට යම්කිසි ද්‍රව්‍යයක් දාලා මෙතන ඉටිපන්දම පත්තු කරලා අපි මේකෙන් බැලුවට පස්සේ මේ ඉටිපන්දම් දැල්ල නිවරදිව පේනවනම් මේක හරහා හොඳින් ආලෝකයේ ගමන් කරනවා. එහෙනම් මේක තුල අඩංගු වෙන්නේ පාරදුෂ්‍ය ද්‍රව්‍ය. අපි උදාහරණයක් විදිහට හොඳ පිරිසිදු ජලය ටිකක් දාලා බැලුවොත් මේ ඉටිපන්දම් දැල්ල හොඳින් පේනවා. හොඳින් පේන්නේ පිරිසිදු ජලය හරහා ආලෝකයේ හොඳින් ගමන් කරන නිසා. ඒ කියන්නේ පුතේ පිරිසිදු ජලය කියලා කියන්නේ මොකක්ද? එනම් පාරදුෂ්‍ය ද්‍රව්‍ය. මේකට අපි බොර ජලය ටිකක් දැම්මොත් මෙතනින් මේ පේන ඉටිපන්දම් දැල්ල පේන්නේ අපට බොඳ වෙලා පේන්නේ. පැහැදිලිව පේන්නේ නැහැ. පැහැදිලිව නොපෙනෙන්න හේතුව තමයි මේක හරහා ආලෝකයේ ගමන් කරන්නේ නැති එක. එහෙනම් ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය වලට අපි කියන මොකද්ද කියන්නේ? පාරභාෂක ද්‍රව්‍ය. එහෙනම් පාරදුෂ්‍ය ද්‍රව්‍ය, පාරභාෂක ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව සමහර ලික්විඩ් වර්ග තියෙන්න පුළුවන්. දැම්මට පස්සේ මේ ඉටිපන්දම් දැල්ල පොඩ්ඩක්වත් පේන්නේ නැති. එතකොට ඒවා අයිති වෙන්නේ මොනවටද පුතේ? පාර අන්ද ද්‍රව්‍ය වලට. එහෙනම් මේ ක්‍රියාකාරකමත් අපට භාවිතා කරන්න පුළුවන් ද්‍රව වල පාරදුෂ්‍ය, පාරභාෂක සහ පාර අන්ද ස්වභාවය හඳුනා ගන්න. මෙන්න මේ ක්‍රියාකාරකම අපට කරන්න පුළුවන්. රයිට්. මෙන්න අපි යමු ඊට පස්සේ කතා කරන්න මොකද පුතේ? ආලෝක කිරණයක් කියන්නේ මොකද්ද කියලා. ආලෝක කිරණයක්. බලන්නකෝ ආලෝක කිරණ කියන්නේ මොකද්ද කියලා ඔයාලා අහලා ඇති. රයිට්. අපි බලමුකෝ මොකද්ද මේ ආලෝක කිරණයක් කියන්නේ කියලා. ආලෝකය ගමන් කරන ඉතා පටු ගමන් මාර්ගයක්. ආලෝකය ගමන් කරන ඉතාම පටු ගමන් මාර්ගයක් අපි හඳුන්වන අපුතේ මොකක් කියලාද? ආලෝක කිරණයක් ලෙස හඳුන්වයි. මොකක්ද එනම් ආලෝක කිරණයක් කියලා කියන්නේ මොකද්ද පුතේ? ආලෝකය ගමන් කරන ඉතා පටු ගමන් මාර්ගයක්. ආලෝකය ගමන් කරන ඉතා පටු ගමන් මාර්ගයක් ආලෝක කිරණයක් ලෙස හඳුන්වයි. ආලෝක කිරණයක් ලෙස හඳුන්වයි. අපි ආලෝක කිරණ කියලා හඳුන්වන්නේ මොනවද පුතේ? නං ආලෝකය ගමන් කරන ඉතා පටු ගමන් මාර්ගයක් අපි හඳුන්වන මොකක් කියලාද? ආලෝක කිරණයක් කියලා. මෙන්න බලා ගන්න. ආලෝක කිරණයක් නිරූපණය කිරීමට ඊහිස සහිත සරල රේඛාවක් භාවිතා කරනු ලැබේ. බලන්නකෝ දැන් ආලෝක කිරණයක් කියලා කියන්නේ ආලෝකයේ ගමන් කරන ඉතා පටු ගමන් මාර්ගයක්. මේ ආලෝක කිරණ කොහොමද පුතේ අපි නිරූපණය කරන්නේ? ආලෝක කිරණය අපි නිරූපණය කරන්න භාවිතා කරනවා සරල රේඛාවක්. සරල රේඛාවක් නිකන් සරල රේඛාවක් නෙමෙයි පුතේ. මොකද්ද? ඊහිස සහිත සරල රේඛාවක්. ඊහිස සහිත සරල රේඛාවක් භාවිතා කරනවා. අපි බලමු කොහොමද මේ ආලෝක කිරණයක් නිරූපණය කරන්න කියලා. මේදී මෙන්න තියෙනවා සරල රේඛාව, මෙන්න ඊහිස තියෙනවා. මේ ඊහිසෙන් නිරූපණය කරන්න පුතේ ආලෝකයේ ගමන් කරන දිශාව. ඊහිස මේ පැත්තට යොමු කරලා තිනකින් අදහස් කරන්නේ මෙන්න මේ ආලෝකයේ ගමන් කරන්නේ මේ පැත්තේ ඉඳලා මෙන්න මේ දිශාවට තමයි ආලෝකයේ ගමන් කරන්නේ. ආලෝක කිරණයක් කියන්නේ මොකද්ද කියලා එහෙනම් අපි දන්නවා. දැන් අපි යමු කතා කරන්න පුතේ ආලෝක කදම්බ කියන්නේ මොකද්ද? ආලෝක කදම්බ. බලන්නකෝ ආලෝක කදම්බයක් කියන්නේ මොකද්ද කියලා. ආලෝක කිරණ රාශියක් එකතු වීමෙන් ආලෝක කදම්බයක් සෑදී. ආලෝක කිරණ ලොකු ප්‍රමාණයක් එකතු වෙලා දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්න. ආලෝක කිරණ විශාල ප්‍රමාණයක් එකතු වුණාම අපි ඒකට කියනවා මොකද්ද කියන්නේ පුතේ? ආලෝක කදම්බ කියලා කියනවා. ආලෝක කදම්බ ඔයාලට ඉස්සරහට ඉදිරි පන්ති වලදී හත ශ්‍රේණිය දිගන ගන්න පුළුවන්. මේ ආලෝක කදම්බ නැවත වර්ග හතරක් තුනක් තියෙනවා. දැනට ඔයාලා ඉගෙන ගන්න ආලෝක කදම්බ කියන්නේ මොකද්ද කියලා විතරයි. බලන්න කොහොමද මේ ආලෝක කදම්බ නිරූපණය කරන්න කියලා. ආලෝක කදම්බයක් නිරූපණය කිරීම සඳහා ඊහිස සහිත සරල රේඛා කිහිපයක් යොදාගන්න. ආලෝක කදම්බ නිරූපණය කරන්න මොකද්ද ගන්න? ඊහිස සහිත සරල රේඛා කිහිපයක් යොදා ගන්නවා. මේ විදිහට තමයි ආලෝක කදම්බ නිරූපණය කරන්නේ. ආලෝක කිරණයක් නිරූපණය කරනවා ඊහිස සහිත එක සරල රේඛාවකින්. ඊහිස සහිත සරල රේඛා කිහිපයකින් නිරූපණය කරනවා මොකද්ද පුතේ? ආලෝක කදම්බ. ආලෝක කදම්බ. රයිට්. අපි එහෙනම් දැන් ඉගෙන ගත්තා ආලෝක කිරණයක් කියන්නේ මොකද්ද, ආලෝක කදම්බයක් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි යමු තවත් ක්‍රියාකාරකමක් ගැන කතා කරන්න. මෙන්න බලන්න. මේ විදිහට අපි දන්නවා ටෝච් එකක් ගත්තොත් ටෝච් එක අපි දැල්ලුවාට පස්සේ එන්නේ පුතේ ආලෝක කදම්බයක් තමයි එන්නේ. මෙතනින් පිට වෙන්නේ ආලෝක කදම්බයක්. ඒක ඊට කුඩා පටු මාර්ගයක් බවට පත් කරන්න පුළුවන් මේ විදිහට පණාවක් තියෙනවා.
එවන පණාවක් තිබ්බට පස්සේ මේ ආලෝක කදම්බේ පොඩි පොඩි කොටස් වලට කැඩෙනවා. පොඩි පොඩි කොටස් වලට කැඩෙනවා. අපි මේවට අපි කියනවා මේ පැත්තේ තියෙන මොනවද නම් මේ ආලෝක කිරණ ආලෝකයේ ගමන් කරන පටු මාර්ග තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ වගේ එකතුවක්. මොකද්ද මේ? ආලෝක කදම්බ. එහෙනම් මේ ක්‍රියාකාරකමෙන් අපි අවබෝධ කරගත්තා ආලෝක කදම්බ සහ ආලෝක කිරණ ලබා ගන්නේ කොහොමද කියලා. මෙන්න අපි තවත් ක්‍රියාකාරකමකට යමු. මෙන්න බලන්නකෝ මේ වගේ අපට පුළුවන් මේ විදිහට සකස් කරලා බෝතලයක් සකස් කරලා මේ විදිහට දල්වන ලද හඳුන් කුරු ටිකක් සම්බන්ධ කරලා කාඩ්බෝඩ් කැබල්ලකින් මේක ආවරණය කරලා ලේසර් ටෝච් එකක් මේ විදිහට ගහන්න පුළුවන්. ගැහුවට පස්සේ අපිට නිරීක්ෂණය කරන්න තියෙන දේ තමයි පුතේ මේ විදිහට මේ බෝතලය තුල දුම පිරෙන්න කලින් ලේසර් ටෝච් එක ගෙවොත් ඒක හරහා හොඳින් ආලෝකයේ ගමන් කරලා මේ පැත්තෙන් පේන්න පුළුවන්. නමුත් මෙතන මේ දුම් පිරුණාට පස්සේ පුතේ මේක හරහා ගමන් කරන්න මොකද්ද ආලෝකයේ ගමන් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ කලින් මේක මුලින් අවස්ථාවේ පාර දෘශ්‍ය විදියට තිබින මේක දුම පිරුණාට පස්සේ මොකද්ද වෙන්නේ මේක පාර භාෂක බවට පත් වෙනවා. අපි දන්නවා මේක අපට දකින්න පුළුවන් වායුගෝලයේ මේ විදියට. කොහොමද? වායුගෝලය තුල දුම එහෙමත් නැත්නම් අපි මේ දුම කියලා කියන්නේ මේ දුම පිරලා නැති වෙලා තියෙනකොට වායුගෝලය තුලින් පෙනෙන දුර ප්‍රමාණය ගොඩක් වැඩි පුතේ. දුර ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට වායුගෝලයේ පාර දෘශ්‍යයි. හැබැයි මේ දුම තියෙන අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? මේ දුමෙන් වැහිලා තියෙනකොට අපි දන්නවා සමහර වෙලාවට යාලා වාහනයක යනවා නම් එහෙමත් නැත්නම් ගමනක් යනවා නම් එහෙමත් නැත්නම් ගෙදර දා නිරීක්ෂණය කරනවා නම් මේ දුම තියෙන වෙලාවට අපට දුර පේන්නේ නැහැ. ගොඩක් දුර තියෙන දේවල් පැහැදිලිව පේන්නේ නැහැ. ඇයි? මේ දුම තියෙන අවස්ථාවේදී වායුගෝලය තුලින් ආලෝකයේ ගමන් කරන්නේ අක්‍රමවත් විදියට. එහෙනම් ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරනවා කියන්නේ මොකද්ද පුතේ? පාරභාෂකයි. පාරභාෂකයි. එහෙනම් මේ දුම තියෙන අවස්ථාවවලදී වාහන ඩ්‍රයිව් කරන්න අමාරුයි. මොකද හේතුව? හේතුව තමයි මේ දුම තියෙන අවස්ථාවේදී වායුගෝලය පාරභාෂකයි. ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරන. ඒක නිසා වායුගෝලය තුලින් පේන දුර ප්‍රමාණය අඩු වෙනවා. මේ දුම විතරක් නෙවෙයි ගොඩක් ගත්තොත් සමහර දියුණුයි කියන රටවල් වල කර්මාන්ත ශාලාවලින් පිට වෙන දුම වර්ග වායුගෝලයේ එක්රැස් වීම නිසා පුතේ වායුගෝලය තුල එක්රැස් වීම නිසා වායුගෝලයේ තියෙන පාරදුෂ්‍ය බව අඩු වෙලා තියෙනවා. වායුගෝලයේ තියෙන පාරදුෂ්‍ය බව අඩු වෙලා තියෙනවා. පාරභාෂක වෙලා තියෙනවා. ඒකෙන් වායුගෝලය තුලින් පේන දුර ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ ක්‍රියාකාරකමනොත් අපට නිගමනය කරන්න පුළුවන් වෙන පුතේ මේ වීදුරුව තුල මේ හඳුන් කූරු දුම පිරෙන්න කලින් අවස්ථාවේදී මේක පාරදුෂ්‍යයි. හඳුන් කූරු දුම පිරුණාට පස්සේ මේක මොකද්ද වෙන්නේ? පාර භාෂක වෙලා තියෙනවා. අපි යමු ඊළඟ ක්‍රියාකාරකමට. මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන් මෙන්න මේ විදියට පුතේ. අපි ඉස්සෙල්ම වෙනම බීකරයක් හරි මොකක් හරි භාජනයක් අරගෙන ජලය ටිකක් දාලා මේකට හොඳට සබන් දිය කරනවා. හොඳට සබන් දිය කරලා මේ විදියට බෝතලයට දාලා ඉවර වෙලා ලේසර් ටෝච් එකක් ගහලා අපි බලනවා. බැලුවට පස්සේ පුතේ මොකද්ද වෙන්නේ? මේ ලේසර් ටෝච් එකේ කිරණ මේ පැත්තෙන් නිසි ආකාරව ගමන් කරන්නේ නැහැ. ඒ නිසියාකාරව ගමන් කරන්නේ නැත්තම් මොකද්ද මේක? පාර භාෂක බවට පත් වෙලා තියෙන. පාර භාෂක බවට පත් වෙලා තියෙන. රයිට්. දැන් අපි යමු මේ පාඩමේ අවසාන කොටසට. මොකද්ද ආලෝකයේ ප්‍රයෝජන? ආලෝකයේ ප්‍රයෝජන මේ දැන් අපි කතා කරා මේ පාඩමේදී ආලෝකේ නැත්තම් යම් කිසි දෙයක් අපි දකින්නේ කොහොමද? ආලෝකයේ ගමන් කිරීම අනුව අපි ද්‍රව්‍ය වර්ග කිහිපයකට බෙදුවා. ඊට පස්සේ ආලෝක කිරණ කියන්නේ මොකද්ද? සහ ආලෝක කදම්බ කියන්නේ මොනවද කියලා අපි කතා කරා. දැන් අපි මේ පාඩමේ කතා කරන්න යන පුතේ මේ පාඩමේ ගොඩක් වැදගත් කොටසක් මොකද්ද? ආලෝකයේ ප්‍රයෝජන. බලමු අපි ආලෝකය ලබා ගන්න පුළුවන් මොනවදද කියලා. මෙන්න ගොඩක්ම වැදගත් දෙයක් තමයි ශාකවල ආහාර නිෂ්පාදනයේ. පෘථුවිය රඳා පවතින්නේ මෙන්න මේ සාධකයේ මත. මොකද්ද? ආහාර නිෂ්පාදනයේ මත. අපි දන්නවා අපි හයේ දිගන ගත්තා මහේ මුල් පාඩම්වල දිගෙන ගත්තා මේ පෘථුවිය තුල ඉන්න සියලුම ජීවීන්ට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් කාර්ද? ස්වයන්පෝෂීන්ට කියලානේ. ස්වයන්පෝෂීන් වලට අයිති වෙන්නේ කවුද? ශාක සහ ඇල්ගේ. එහෙනම් මෙන්න මේ ශාක වලට පුළුවන් පුතේ ආහාර නිෂ්පාදනය කරන්න. මේ ශාක ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලියට අපි කියනවා පුතේ මොකක් කියලාද කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කියලා. නම් මේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන ප්‍රධාන ශක්තිය ලබා ගන්න අපි සූර්යාගෙන්. සූර්යාගෙන් තමයි ලබා ගන්න. එතකොට මේකට අවශ්‍ය කරන අනෙකුත් සාධක මොනවද? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන අනෙකුත් සාධක තමයි මොනවද පුතේ? කාබන් ඩයොක්සයිඩ් වායුව ඕනි, ජලය ඕනි, ඊට අමතරව හරිතප්‍රද කියලා දෙයක් ඕනි. මේ හරිතප්‍රද තියෙන ශාකවල. ඒක නිසා තමයි ශාකවල මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ ක්‍රියාවලියදී මොනවද හැදෙන්නේ? ආහාර, එහෙමත් නැත්නම් ග්ලූකෝස් හැදෙනවා.
ඊට අමතරව මොකද්ද පුතේ ඔක්සිජන් වායුව පරිසරයට මුදාහරිනවා වර්තමානයේ මේ කොවිඩ් 19 කැටලුවත් එක්ක ඇති වෙලා තියෙන ලොකු දෙයක් තමයි මොකද්ද පුතේ මේ ඔක්සිජන් හිඟය වායු ගෝලයේ ඔක්සිජන් අඩුකම වායු ගෝලයේ ඔක්සිජන් අඩු වුණා අඩු වෙන ප්‍රධාන හේතුවක් මොකක්ද එනවා ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සිදු නොවීම ප්‍රභා සංශ්ලේෂණය සිදු නොවෙන්න මොකද්ද බලපාන සාධකේ ශාක හිඟකම හරිත ශාක හිඟකම ඒකට ප්‍රධාන හේතුව තමයි මොකද්ද වනාන්තර විනාශය වනාන්තර විනාශ කරපුවාම ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ කියන පුතේ වායු ගෝලයට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ එහෙනම් අපිට හුස්ම ගන්න මොනවද අවශ්‍ය කරන්නේ ऑक्सीजन අවශ්‍යයි අපට ऑक्सीजन අවශ්‍ය වෙන්න නම් ऑक्सीजन හුස්ම ගන්න අවශ්‍ය කරන ऑक्सीजन ලබා ගන්න නම් ශාකත් හුස්ම ගන්න ඕන පුතේ ශාක හුස්ම ගත්තොත් ආහාර නිපදුවොත් තමයි වායු ගෝලයට ऑक्सीजन ලැබෙන්නේ එහෙනම් මේ පාඩම ඉගෙන ගන්න ඔයාලගේ එක වැදගත්කමක් තා මොකද්ද ශාක විනාශ නොකර ඉන්න එක සහ අලුතෙන් අපේ පරිසරයට ශාක එකතු කරන එක නේද පුළුවන් හැම වෙලාවකම Tamanට හැකි පමණින් පැලයක් හිටවන්න මතක තියාගන්න ඒක අපේ අනාගත පරම්පරාවට ගොඩක් වැදගත් වෙයි අපි කලින් පාඩමේදී කතා කරා මතකද දන්නේ තිරසාර ශක්ති සංරක්ෂණය කියලා තිරසාර කියලා කියන්නේ මොකද්ද පුතේ අනාගත පරම්පරාවට ශක්ති ප්‍රබව ඉතුරු කරලා වර්තමානයේ ශක්තිය පරිභෝජනය කිරීම එහෙනම් මේ දේවල් නිසියාකාරව සිදු කරන නම් අපි සූර්යයා තමයි ප්‍රධාන ශක්ති ප්‍රබවය සූර්යාගේ ශක්තිය ලබා ගන්න පුළුවන් ඍජුවම ලබා ගන්න පුළුවන් දෙයක් තමයි කවුද මේ ශාක කියලා කියන්නේ ආහාර නිෂ්පාදනය මගින් එහෙනම් ආලෝකය ප්‍රයෝජනවත් වෙන එක කාරණයක් තමයි මොකද පුතේ ශාකවල ආහාර නිෂ්පාදනයට එහෙමත් නැත්නම් අපි මේකට කියනවා ප්‍රභා සංශ්ලේෂණය රට අපි නම් බලමු ඊළඟ ප්‍රයෝජනය මොකද්ද කියලා පෙනීම ලබා දීමට අද මුලින්ම අපි කතා කරේ මේ දේනේ මොකද්ද අපට යම්කිසි වස්තුවක් පේන නම් තියෙන්න ඕනේ සාධක දෙකක් තියෙනවා එකක් තමයි ඇස අනිත් එක තමයි මොකද පුතේ ආලෝකය ආලෝකය නැත්නම් අපට පෙනීමක් ලැබෙන්නේ නැහැ අපි ඒක ක්‍රියාකාරකමක් මගිනුත් පැහැදිලි කරගත්තා එහෙනම් ආලෝකයේ එක ප්‍රයෝජනයක් තමයි ශාකවල ආහාර නිෂ්පාදනයට අනිත් එක තමයි පුතේ පෙනීම ලබා දීමට මෙන්න ඊළඟ එක ප්‍රදීපණයට මොකද්ද මේ ප්‍රදීපණය කියලා කියන්නේ මොකක්ද යම්කිසි වස්තුවක් දීප්තිමත් කිරීම දීප්තිමත් කිරීම එහෙමත් නැත්නම් අපි ගත්තොත් එම් ප්‍රදීපාගාර කියලා තියෙනවානේ අපි කියන්නේ ලයිට් හවුස් කියලා කියනවා මේ වගේ මොකද්ද කරන්නේ ආලෝකය ලබා දෙනවා අපි ගත්තොත් මුහුදේ නේද දීවර කටයුතු වලට ගිහපු පුද්ගලයන්ට ගොඩබිම හඳුනා ගන්න මේ ප්‍රදීපාගාර වැදගත් වෙනවා ඒ වගේම පිටකරන ආලෝකය වැදගත් වෙනවා ඊළඟ එක තමයි සංඥා නිකුත් කිරීමට නේද අපි විවිධ සංඥා නිකුත් කරනවානේ මාර්ග සංඥා තියෙන මාර්ග සංඥා තියෙනවා එතකොට මේ වගේ ලයිට් වර්ග තුනක් රතු පාට කොළ පාට තැඹිලි පාට තියෙනවා එතකොට රතු පාට ආලෝකේ කොළ පාට ආලෝකේ තැඹිලි පාට ආලෝකේ එහෙනම් මේ වර්ණ තුනකින් නිකුත් කරන්නේ මොකද්ද ආලෝකේ නේද අපි ගත්තොත් එහෙම මොකක් හරි උපකරණයක් ගත්තොත් එහෙම මේ උපකරණය වැඩ කරනවද නැද්ද කියලා අපිට සංඥා නිකුත් කරනවා කොහොමද නිකුත් කරන්නේ ආලෝකයේ මගින් වාහනයක් ගත්තොත් ඒ වාහනේ සම්බන්ධව මොකක් හරි දෝෂයක් තියෙනවා නම් ඒක නිරූපණය කරනවා යම්කිසි ලයිට් එකකින් ආලෝකයකින් එන විවිධ සංඥා නිකුත් කිරීමට භාවිතා කරනවා මොකද පුතේ ආලෝකය ලබා ගන්න පුළුවන් විවිධ සංඥා නිකුත් කරන්න ඊළඟ එක sannivedana කටයුතු වලදී sannivedana කටයුතු වලට මෙන්න මේ ආලෝකය ලබා ගන්න ප්‍රධානම හේතුවක් තමයි පුතේ ආලෝකය ගමන් කරන වේගය ඉතාම වැඩි අපි කියනවා තප්පරයට මීටර 8 වැඩි කිරීම 10 8ක මීටර ප්‍රමාණයක් දුර ප්‍රමාණයක් ගමන් කරනවා ඉතා වේගෙන් ගමන් කරනවා ඒක නිසා සන්නිවේදන කටයුතු වලට කියන්නේ වේගයෙන්ම සන්නිවේදන කටයුතු සිදු කර ගැනීම සඳහා ආලෝකය භාවිතා කරනවා අපි සන්නිවේදන කටයුතු වලට රයිට් අපි යන් ඊළඟ එකට මොකද වෛද්‍ය ශේෂ්ත්‍රයේදී අපි ගත්තොත් එමය නේද ලේසර් ආලෝක අපි ගත්තොත් එම විවිධ කිරණ වර්ග එහෙමත් නැත්නම් ආලෝකය භාවිතා කරනවා අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ලෙඩ රෝග වර්ග හඳුනා ගන්න ඒවට ප්‍රතිකාර කරන්න විශේෂයෙන්ම හෘද රෝග ඊට පස්සේ ආමාශය ආශ්‍රිතව තියෙන තුවාල වර්ග ඒ වගේම සමහර සෛල වර්ග වල තියෙන ආපදා මේ වගේ දේවල් අපි නැත්තම් නැවත යථා තත්ත්වයටපත් කරන්න ට්‍රීට්මන්ට් එකක් විදියට අපිට භාවිතා කරන්න පුළුවන් මොනවද ආලෝකයේ වෛද්‍ය ශේෂ්ත්‍රයේදී භාවිතා කරන්න පුළුවන් අනිත් එක තමයි විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා ඔයාලා දැකති විවිධ සෙල්ලම් භාණ්ඩ තියෙනවනේ ආලෝකයේ විවිධ ආලෝක නිකුත් කරන සෙල්ලම් භාණ්ඩ මේවා කුඩා දරුවෝ විනෝදයේ සඳහා භාවිතා කරන්න පුළුවන් එහෙමත් නැත්නම් සමහර පොඩි දවල් ළමයි ගිනව සෙරෙප්පු තියෙනවා සපත්තු තියෙනවා විවිධ ආලෝකයේ
පිට කරනවා. ඒ ළමයි එතකොට ඒව දාගෙන ඇවිදින ගොඩක් විනෝදයෙන් ඇවිදින්නේ. විනෝදයෙන් ඇවිදින්නේ. විනෝදයේ සඳහාත් මේ ආලෝකය අපිට භාවිත කරන්න පුළුවන්. මේවා තමයි පුතේ නම් මොනවද ආලෝකයේ ප්‍රයෝජන. මොනවද ආලෝකයේ ප්‍රයෝජන? ශාකවල ආහාර නිෂ්පාදනයට පෙනීම ලබා දීමට ප්‍රදීපණයට සංඥා නිකුත් කිරීමට සංනිවේදන කටයුතු වලට වෛද්‍ය ශාස්ත්‍රයේදී භාවිත වෙනවා විනෝදාස්වාදය ලබා දීමට. රයිට් අපි එනම් මේ පාඩමේ කතා කරා පුතේ අපිට පෙනීම ඇති වෙන්නේ කොහොමද? ආලෝක ප්‍රබව ගැන කතා කරා. ඊට පස්සේ ද්‍රව්‍ය තුලින් ආලෝකයේ ගමන් කිරීම අනුව ද්‍රව්‍ය වර්ග තුනකට බෙදුවා. ආලෝක කිරණ ගැන කතා කරා. ආලෝක කදම්බ ගැන කතා කරා පුතේ. ආලෝක ප්‍රබව ගැන කතා කරා. දැන් අපි යමු මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන අභ්‍යාස වලට. මෙන්න බලන්න මම මෙතනදී ප්‍රශ්න කීපයක් මේ තියෙනවා. එයාලගේ අච්චු පොතේ තියෙන ප්‍රශ්න ටික තමයි මම අද සාකච්ඡා කරන්නේ. බලන්නකො දී ඇති පිළිතුර අතරින් නිවරදි පිළිතුර තෝරන්න. බලන්නකො පහත ප්‍රකාශ වලින් නිවරදි වන්නේ චන්ද්‍රයා දීප්ත වස්තුවකි. හරිද? නෑ චන්ද්‍රයා දීප්ත වස්තුවක් නෙවෙයි, චන්ද්‍රයා අදීප්ත වස්තුවක්. එනම් පළවෙනි කියන එක වැරදි. සූර්යා ආලෝක ප්‍රභවයකි. ඒක හරිද? ඔව් සූර්යා කියලා කියන්නේ ආලෝක ප්‍රභවයක්. අපි පාඩමේදී කතා කරා. ඒකත් දෙවෙනි එක හරි. ග්‍රහලෝක අදීප්ත වස්තුන් වේ. ග්‍රහලෝක අදීප අපි කතා කරා. ග්‍රහලෝකයි තියෙන අදීප්ත වෙන ඒකත් හරි. එනම් මේකේ පළවෙනි එක වැරදි, දෙකයි තුනයි හරි. එනම් පළවෙනි උත්තරේ බලන එක හා දෙක පමණි වැරදි, දෙක හා තුන පමණි කියන උත්තරේ හරි. මේක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. සියල්ලම නිවැරදි කියන එකත් වැරදි, එකක්වත් නිවැරදි නොවේ කියන එකත් වැරදි. මොකද දෙකයි තුනයි නිවැරදි නිසා. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. පහත දැක්වෙන ඒවායින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ජලය, වීදුරු, මල් වීදුරු පාරදුෂ ද්‍රව්‍ය වේ. මේක වැරදි. මේක වරදින්න හේතුව මොකද? ජලය සහ වීදුරු කියන එක පාරදුෂ ද්‍රව්‍ය වෙනවා. හැබැයි මෙන්න මේ මල් වීදුරු කියන එක පාරදුෂ ද්‍රව්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි එක. ජලය පොලිතීන් සහ තෙල් කඩදාසි පාරභාෂික ද්‍රව්‍ය වේ. පොලිතීන් සහ තෙල් කඩදාසි පාරභාෂිකයි. හැබැයි ජලය කියන එක මොකද්ද වෙන්නේ පුතේ? පාරභාෂික වෙන්නේ නැහැ. තෙල් කඩදාසි, මල් වීදුරු හා අවර්ණ සෙලෝෆේන් කඩදාසි පාරදුෂ වේ. ඒකත් වැරදි. කාඩ්බෝඩ් ලෝහ සහ ලී පාරන්ධ ද්‍රව්‍ය වේ. මෙන්න මේක හරි. බලන්නකෝ කාඩ්බෝඩ් ලෝහ සහ ලී කියන ඒවා තුලින් ආලෝකය ගමන් කරන්නේ නැහැ. ඒක නිසා ඒවා අයිති වෙන්නේ මොනවටද? පාර අන්ධ ද්‍රව්‍ය වලට. ඒක නිසා දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද පුතේ? හතරවෙනි එක. රයිට්. අපි යමු ඊතුරු ප්‍රශ්න ටික කතා කරන්න. මෙන්න ඊළඟ ප්‍රශ්නය. දුම පිරුණු කුස්සියක වහලේ ඇති සිදුරක් තුලින් ආලෝකයේ ගමන් මාර්ගයේ නිරීක්ෂණය කළ හැකි වන්නේ. දැන් බලන්නකෝ අපි දන්නවා දැන් ඔයාලගේ ගෙදර කුස්සියේ දුම පිරලා තියෙනවා නම් සහ ඒ ආසිත වහලේ කුඩා සිදුරක් තියෙනවා නම් ඒකෙන් ආලෝකය එනවා. ආලෝකයෙන් අපි අර බෝතලයකට හඳුන් කුරුදුම දාලා කතා කරේ. ආන් ඒ දේ ගැන කියන්නේ. එතකොට අපට ආලෝක කිරණ ලබා ගන්න පුළුවන්. මට එතෙන්දි කියන්න බැරි විච දෙයක්. දුමින් පිරුණු විට වාතය පාරභාෂක වන බැවිනි. දුමින් පිරුණු විට වාතය පාර දුෂ්‍ය වන බැවිනි. දුමින් පිරුණු විට වාතය පාර අන්ධ වන බැවිනි. තුම මගින් ආලෝකය උරා ගන්නා බැවිනි. බලන්නකෝ දෙවැනි එක දුමින් පිරුණු විට වාතය පාර දුෂ්‍ය වෙනවද? නෑ දෙවැනි එක වැරදි. දුමින් පිරුණු විට වාතය පාරන්ධ වෙනවද? ඒත් වැරදි. දුම මගින් ආලෝකය උරා ගන්නවද? ඒත් වැරදි. එහෙනම් මොකද උත්තරේ? දුමින් පිරුණු විට වාතය පාරභාෂක වන බැවිනි. ආලෝක නැත් අපි ගත්තොත් නේද දුමින් පිරුණම යම් කිසි දෙයක් බෝතලයක් හරි කාමරයක් හරි කුස්සිය හරි දුමින් පිරුණොත් මොකද වෙන්නේ පුතේක? පාරභාෂක වෙනවා. ඒකට තමයි ප්‍රධානම හේතුව. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. කිස් තැම් පුරවන්න තියෙනවා. වරහන් තුල ඇති වචන වලින් සුදුසු වචන තෝරාගෙන හිස්තැම් පුරවන්න. මෙතන තියෙන උත්තර ටික තියෙනවා. ආලෝකය මොකද්ද වෙන්නේ? ශක්ති විශේෂයකි. එහෙනම් පළවෙනි උස්තැන්ට එන්න ඕන ශක්ති. එය මොකද්ද වෙන්නේ? මොන මාර්ගයකද ගමන් කරන්නේ? සරල රේඛීය මාර්ගයක ගමන් කරයි. එය සරල රේඛීය මාර්ගයක ගමන් කරයි. ආලෝකයේ සමහර ද්‍රව්‍ය තුලින් ගමන් නොකරයි. සමහර වලින් ආලෝකයේ ගමන් කරන්නේ නැහැ. එවැනි ද්‍රව්‍ය ආලෝකයේ ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය හඳුන්වන්නේ මොකද්ද පුතේ? මෙන්න තියෙන උත්තරේ මොකද්ද? පාරන්ධ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. පාරන්ධ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ආලෝක කිරණයක් ගමන් කරන දිශාව දැක්වීමට අපි මොකද්ද භාවිත කරන්නේ? ඊහිසක්. ඊහිසක් යොදා ගනිමු. බොහෝ මාර්ග සංඥාවලදී මොකද්ද භාවිත කරන්නේ? ආලෝකය යොදා ගැනීම. වැඩි අවධානයක් ලබා ගැනීමට. ආලෝකය යොදා ගැනීම මොකක් සඳහාද පුතේ? වැඩි අවධානයක් ලබා ගන්න තමයි
මෙන්න මේ ආලෝකය යොදා ගන්න. වැඩි අවධානයක් ලබා ගන්න තමයි ආලෝකය යොදා ගන්න. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙකට. මේ පාඩමේ අපි අද කතා කරන අවසාන ප්‍රශ්නය. පහත සඳහන් වාක්‍ය තනි වචනයකින් හෝ වචන දෙකකින් හඳුන්වන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නය. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු මොනවද කියන්නේ? දීප්ත වස්තු. මොනවද අපි ඒවට කියන්නේ? දීප්ත වස්තු. පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? දීප්ත වස්තු. තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු වලට මොකද්ද අපි කියන්නේ පුතේ? අදීප්ත වස්තු. ඒවට අපි කියනවා මොකද්ද? අදීප්ත වස්තු. ආලෝකයේ ගමන් කිරීමට ඉඩ දෙන අතර පැහැදිලිව අනික් පැත්තේ ඇති වස්තු දැකීමට හැකි ද්‍රව්‍ය. ආලෝකයේ ගමන් කරනවා පැහැදිලිව පේනවා නම් ඒක මොකද්ද පුතේ? පාරදුෂ්‍ය ද්‍රව්‍ය. පාරදුෂ්‍ය ද්‍රව්‍ය නම් තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර තමයි පාරදුෂ්‍ය ද්‍රව්‍ය. ආලෝකයේ ගමන් කිරීමට ඉඩ දෙන නමුත් අනෙක් පැත්තේ ඇති වස්තු පැහැදිලිව දැකිය නොහැකි ද්‍රව්‍ය. ආලෝකයේ ගමන් කරන නමුත් පැහැදිලිව පේන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරන්නේ. ආලෝකයේ අක්‍රමවත්ව ගමන් කරනවට මොකද්ද අපි කියුවේ? ඒවට අපි කියවම කද්ද පුතේ? පාරභාෂික ද්‍රව්‍ය. එහෙනම් මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නේ පිළිතුර තමයි පාරභාෂික ද්‍රව්‍ය. පස්වෙනි එක. ආලෝක කිරණ රාශියක එකතුවකින් ආලෝක කිරණ ගොඩක් එකතුනම මොකද්ද පුතේ හැදෙන්නේ? ආලෝක කදම්බයක් තමයි හැදෙන්නේ. රයිට්. එහෙනම් මේ පාඩමේ පුතේ සම්පූර්ණ තියරි කොටස තහා ප්‍රශ්න ටික අපි කතා කරා. ඊළඟට පුතේ මම ඔයාලගේ හය ශ්‍රේණියේ සිංහල මාධ්‍ය විද්‍යාවට දෙගෙන එන පාඩම තමයි හයවෙනි පාඩම. රයිට්. හයවෙනි පාඩම එහෙනම් YouTube එකට දැම්මට පස්සේ ඔයාලට ඉක්මනින් බලන්න නම් notification එකක් ගෙන්න ගන්න නම් මේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාලා මේකට කැමති නම් like කරන්න. මේක හොඳයි කියලා හිතනවා නම් මේක තවත් කාටරි බලන්න අවස්ථාව ලබා දෙන්න ඕන කියලා හිතනවා නම් මේක share කරන්න. සහ මේක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් හරි හොඳයි හරි නරකයි හරි තියෙනවා නම් මේකට comment කරන්නත් අමතක කරන්න එපා. රයිට්. එන සීළු දිනාටම සුබ දවසක්. අපි ඊළඟ පාඩමින් එනම් හමු වෙමු.